Good morning, Yalone. Adapi Hadan Nane, Aludma Lut Innovation Neka, Valagi Kamatima, segment DIY, Ekatamaya, Davi Lane. You think Adapi Hadan Dane, Coke Shooter Gala Game Maker. Make it the Pavichikarane, Ape Gedratina, popsicle sticks, rubber band, cardboard, Eva Gedeval Tama. Hari Apianam Ballemu, make Coke Shooter, Kohomoda Vadagarana Kill. This is the first time we have a coke shoot. This is a coke shoot. We have a rubber band. We have a target. We have a target. We have a marker. This is a coke. This is a coke. This is a object. This is a cube. This is a coke. This is a dart game. තෝරගෙන ඒකට ඊතලයක් විදිහින් අන්න ඒ වගේ දෙයක් තමයි මේකෙනුත් සිද්ධ වෙන්නේ. හරි. අපි එහෙනම් බලමු මේ කෝක් ෂූට් එක නැත්තම් අපේ මේ ගේම් එක හදන්න අවශ්‍ය දේවල් මොනවද කියලා. හරි. මම මෙන්න මෙතන මගේ මේස උඩ තියලා තියෙනවා අපිට අවශ්‍ය දේවල් ටික. මට හાર્ඩ් බෝඩ් එකක්. නැත්තම් මේකට කොරගේටඩ් කාඩ්බෝඩ් ගන්න පුළුවන්. ඔයාලගේ බොක්සස් තියෙන්නේ කාඩ්බෝඩ් බොක්සස්. අන්න ඒ වගේන් කැල්ලක් ගන්න පුළුවන්. ඊට අමතරව ලොකු පොප්සිකල් ස්ටික් තියෙනවා. ඒ වගේම ස්ට්‍රෝ එකක්. බිම් වටයක් එහෙම නැත්නම් මේ ක්ලෝතින් පැග් එකක් අපි අඳුම් ඇමිනුම් කටු කියන්නේ එකක් රබර් බෑන්ඩ් එකක් එකකින් එකක් තිබුණාත් ඇති මෙන්න මේ රවුන්ඩ් ස්ටික් එකක් ඊට අමතරව මෙන්න මේ වගේ සයිස් දෙකකින් කියුබ් ලී කියුබ් අරන් තියෙන්නේ මේකට ඔයාලට ඔය සෙල්ලම් කරන්න ගන්න දාදු කැට ගන්නත් පුළුවන් මෙතන මේ තියෙන්නේ පොඩි කැට වගේ ආ මේකටත් කාඩ්බෝඩ් කීපයක් එකමත තියලා මේ උස හදා ගන්න පුළුවන් ඊට අමතරව මම මේ රවුන්ඩ් එකක් කපාගෙන අවිලා තියෙනවා ටාගට් එක නැත්තම් ඉලක්කය විදිහට පාවිච්චි කරන්න ඔන්න ඔය ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හරි. අපි එහෙනම් බලමු අපේ ඉනෝවේෂන් එක හදන විදිය. හරි. පළවෙනි පියවර විදියට මම කරන්න යන්නේ අපේ ෂූටර් එක හදාගන්න. එහෙම නැත්නම් අපේ මේ කෝක් නැත්නම් මෙන්න මේ ඔබ්ජෙක්ට් එකක් විදින එකක් තියෙන්නේ. අන්න ඒ කොටස හදාගන්න. හරි. අපි බලමු මේක හදාගන්න අපිට අවශ්‍ය වෙන දේවල්. මම මෙන්න මෙහෙම අපිට අනවශ්‍ය වෙන දේවල් ටික පොඩ්ඩක් පැත්තකින් තියලා අවශ්‍ය දේවල් වලින් ඒක පටන් ගමු. මේ විදියට අපේ Popsicle stick දෙකක් ගත්තා. හරි යාළුවනේ. දැන් ඔයාලට පේනවා මන්න මෙන්න මේ වගේ ප්‍රමාණයන් දෙකක cube පාවිච්චි කරලා තමයි මේ කොටස හදලා තියෙන්නේ. මේ පැත්ත උස වෙන්නත් මේ පැත්ත පහළ වෙන්නත් අවශ්‍ය ප්‍රමාණයට තමයි මේ cube ප්‍රමාණයන් දෙකක් අරගෙන තියෙන්නේ. හරි. මේ cube දෙක තියලා popsicle stick දෙකක් එකට අලවලා තමයි මේ structure එක හදලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ clothing peg එක මේ විදියට අලව ගන්න. අලවලා rubber band එක සම්බන්ධ කරනවා. එතකොට අපේ shoot එක ඉවරයි. හරි. අපි දැන් පියවර කරගමු. දැන් අපි රබර් බෑන්ඩ් එක අලව ගත්තා. රබර් බෑන්ඩ් එක අලව ගත්තට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට පොඩි වෙලාවක් වේලෙන්න තියන්න ඕනේ. ඊට අමතරව මෙන්න මේ කොටස වැඩ කරනවද කියලාත් බලන්න ඕනේ. මේකෙන් තමයි අපිට අවශ්‍ය වෙලාවට රබර් බෑන්ඩ් එක රිලීස් කරන්න. හරිද? රිලීසින් මෙකනිසම් එක. නැත්තම් මේක අවශ්‍ය වෙලාවට මෙහෙම ඕපන් කරපු ගමන් රබර් බෑන්ඩ් එක ඉස්සරහට විදිනවා. ඔන්න බලන්න මම මේ විදිහට රබර් බෑන්ඩ් එක අලවලා තියෙන්නේ. ඒක එතන සෙකියු කරන්න. හරි. ඔන්න දැන් මේක ඇදලා මම මේකට සම්බන්ධ කරගන්න. ඒක ගොඩක් තදයි වගේ නම් මේකෙන් ගැලවෙන්න බලන්න පුළුවන් නිකම්ම. ඒකින් හින්දා අපි මේ විදියට සම්බන්ධ කරලා බලන්න වැඩ කරනවාද කියලා. හරි යාළුවනේ. ඉතින් අපේ කෝක් ෂූට් එක දැන් හදලා ඉවරයි. මේක පොඩ්ඩක් අපි වේලෙන්න තියන්න ඕනේ. මොකද රබර් බෑන්ඩ් එක වැඩි බලයකින් ඇදෙනවනේ. ඒක ගැලවෙන්න බලන්න පුළුවන්. ඉතින් ගම් ටිකක් මෙතනට දාලා අපි ඒක වේලෙනකන් තියලා අපි අපේ ටාගට් එක හදාගමු. නැත්නම් අපේ ඉලක්කය තියෙන්නේ මේක විදින්න ඕන තැන. ඒක හදාගමු. ඒක හදාගන්න මෙන්න මේ විදිහේ කාඩ්බෝඩ් එකක අපි රවුමක් කපා ගන්න ඕනේ. ඉතින් මම මේ එක රවුමක් කපා ගත්තා. අනිත් එක මම දැන් ඔයාලට කපන විදිය පෙන්වනවා. හරි. මේ විදිහේ රවුන්ඩ් එකක් කපාගෙන දැන් අපිට තියෙන්නේ මේ රවුන්ඩ් එක පාට කරගන්න. ඔයාලා දැකලා තියෙනවනේ ඉලක්කයක් තියෙන විදිය. වටේ රවුන්ඩ් එකයි මැද රවුමයි.
ඒ විදිහට පාට කර ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපි ටාගට් දෙකක් නැත්නම් ඉලක්ක දෙකක් ඇඳගෙන අපි ඊළඟ පියවර විදිහට කරන්න තියෙන මේ ඉලක්ක රැඳවුම නැත්නම් මේ ටාගට් බෝඩ් එක හදන්න යන්නේ. හරි. මේ දෙකත් පොඩ්ඩක් තියාගමු තින්ත වේලෙනකන්. හරි. ඔන්න මේ තියෙන්නේ අපේ කාඩ්බෝඩ් කොටස. මේක ඔයාලට කැමති ප්‍රමාණයෙන් හදා ගන්න පුළුවන්. අපි දැන් හදන්නේ ටාගට් දෙකක් දාන්න පුළුවන් විදිහට. ඉලක්ක දෙකක් දාන්න පුළුවන් විදිහේ බෝඩ් එකක්. හරි. මගේ රවුන්ඩ් ස්ටික් එක මෙන්න මේ ප්‍රමාණයට. මේ ප්‍රමාණයට තමයි අපේ ස්ටෑන්ඩ් එක හැදෙන්නේ. ඒකෙ ඉඳන් මම ප්‍රමාණය බලා ගන්න මෙතන මාක් දෙකක් දාලා ඊට පස්සේ ස්ටෑන්ඩ් එක මේ විදියට හදනවා. ස්ටෑන්ඩ් එක හදන්න අපිට අවශ්‍ය වෙන්නේ කියුබ් එකක් මෙතන තියලා ඒකට පොප්සිකල් ස්ටික් එකක් සම්බන්ධ කරලා ඒ විදියට තමයි ස්ටෑන්ඩ් එකේ පළවෙනි කොටස හදන්නේ. හරි අපි ඒක හදාගමු. පළවෙනි පියවර හදා ඉවරයි. ළඟ පියවර විදියට කරන්න තියෙන්නේ මේ හරහා රවුන්ඩ් ස්ටික් එක මෙන්න මේක සවි කර ගන්න තියෙන්නේ. හරි. ඊට කලින් අපිට කරන්න පොඩි වැඩක් තියෙනවා. මෙන්න මේ අපේ පොප්සිකල් ස්ටික් එකක් අරගෙන එයාගේ හරි මැද මාක් කර ගන්න ඕනේ. හරි මැද මාක් කරගද්දි කරන්නේ මෙන්න මේ විදියට. ඒක හරි මැද මාක් කරන්න හේතුව තමයි මේක හරි මැද මාක් කරේ නැත්නම් මේක අන්බැලන්ස් වෙනවා. පොඩ්ඩක් ඉස්සරහට පිටිපස්සට යනවා. හරි. සාමාන්‍යයෙන් ආගේ ඇස් මට්ටමට එක බල්ලා මාක් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක අඩි රූලක් පාවිච්චි කරලා කරගන්නත් පුළුවන්. අපි කියමුකෝ සෙන්ටිමීටර 15ක් කියලා. එතකොට 7.5 තමයි හරි මැද. ඔන්න මම මාක් කරගත්තා හරි මැද. දැන් මට තියෙන්නේ මේක හරහා බීම බට කොටස් දෙකක් අලව ගන්න. ගම් දානකොට ගොඩක් දාන්න එපා. මොකද මේ බීම බටය හැగిලෙන්න බලනවා. මේ විදියට එකට තියලා බලපුවාම ඔයාලට පේන්න ඕනේ මේ දෙකම සමාන ප්‍රමාණයේ තියෙනවා කියලා. හරි. හරි. දැන් ඔන්න අපි කරන්න යන්නේ අපේ රවුන්ඩ් ස්ටික් එක ඇතුළට මේක දාලා. මෙන්න මේව රවුන්ඩ් ස්ටික් එකකට දාලා අපි එක පැත්තක කියුබ් එකක් අලවනවා. මේක තමයි බර විදියට ඇක් කරන්නේ. නැත්තම් මේක මේ එක පැත්තකට බරක් වැටෙනහම ඒ පැත්තනේ හැම වෙලේම මෙහෙම ස්විං වෙලා යටට එන්නේ. නේද? මෙන්න මේ විදියට නැත්තම් අර ටාගට් එක එකපාර පිටිපස්සට ගියහම ආය එන්නේ නැහැ මුලට. ඉතින් ඒකින්ද අපි මේකට බරක් විදියට මෙන්න මේව තව පොප්සිකල් ස්ටික් එකක් නැත්තම් පොඩි කොයින් එකක් 150 කාසියක් වගේ බරක් දැම්මත් ඇති. හරි. දැන් ටාගට් ස්ටෑන්ඩ් එකේ ඊළඟ පියවර තමයි මේ. මේ විදියට හදාගත් එකේ අපි අර ඇඳගත් ටාගට් දෙක තියෙන්නේ. ඒ දෙක අලව ගන්න ඕනේ. ඒක අලවන්නේ ඔපොසිට් සයිඩ් එකේ. කියුබ් එක අලව ගත්ත පැත්තට අනිත් පැත්තේ තමයි ඒක අලව ගන්න. සමානව අලව ගන්න එහෙම ඒ කරන්න එපා. එතකොට පිළිවෙලට පේනවා. හරි. දැන් මේ බලන්න ටාගට් ස්ටෑන්ඩ් එක. මම මේක කොච්චර ස්විං කරත් ආය මුල් අතටම හැරෙනවා. දැක්කද? ඒක තමයි අපි කවුන්ට් පොඩි වේට් එකක් තිබ්බ එකට. නැත්නම් යටින් බරක් ඇඩ් කරේ ඒකයි. මේ පේනව නේද? අපි කොච්චර එක කරගුවත් ආය මුල් තත්ත්වයට රීසෙට් වෙනවා. නැත්නම් ප්‍රතිස්ථාපනය වෙනවා. හා. ඔන්න අපේ ටාගට් ස්ටෑන්ඩ් එක හරි. දැන් අපි ඒක මේ විදිහට හදාගත්ත කොටසට සම්බන්ධ කරමු. හරි? හරිම සරලයි. ඔන්න ඔය විදිහට තමයි හදාගන්න තියෙන්නේ. හරි. අපි දැන් ඒක අලෝගමු. අලවන්නේ කොහොමද? මේ ස්ටෑන්ඩ් එකේ කලින් හදාගත්ත කොටසේ ගම් දාලා. හරි. ඔන්න ඔය විදිහට අලවලා අල්ලගෙන ඉන්න ඕන. හරි. මේක තප්පරයක් දෙකක් යද්දී ගම් එක ටක් ගාලා වේලෙනවා. ඊට පස්සේ මෙහෙම අතාරින්න පුළුවන්. හරි. මේ තියෙන අපේ ටාගට් ස්ටෑන්ඩ් එක. මේක වේලනාම අපි පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු අපේ ටාගට් ස්ටෑන්ඩ් එක හරියට වැඩ කරනවද කියලා. දෙපැත්තම සමාන උස ප්‍රමාණයන්ගෙන් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක හරියට පේන්නේ නැහැ. හරි. ඔන්න අපේ ටාගට් ස්ටෑන්ඩ් එක හරි. අපේ කෝක් ෂූට් එක මෙතන තියෙනවා. ඔන්න අපේ ප්‍රමාණයන් දෙකම කොටස් දෙකම හදලා තියෙන්නේ. අපි දැන් මේක ටෙස්ට් කරලා බලමු. ඔන්න බලමු එහෙනම්. අපේ ටාගට් ස්ටෑන්ඩ් එක මේ විදියට සෙට් කරලා ඔන්න පැත්තකින් තිබ්බා. හරි.
දැන් මම මෙන්න මේ කෝක් ෂූට් එකෙන් එයාට විදින්න යන්න. මෙන්න මේ විදිහට ඔයාලගේ ලී කැට් එකක් නැත්නම් පොඩි කඩදාසි බෝලයක් වගේ දෙයක් මෙතන තියන්න ඕනේ. හරි? එතකොට මේ රබර් බෑන්ඩ් එකෙන් ඒක ටග් ගාලා ඉස්සරහට යවනවා. හරි. ඔන්න බලන්න මම දැන් මේකෙන් ඊට අමතරව මෙතන ඔයාලට ඕනනම් අංකයක් වගේ ලියන්න පුළුවන් ලකුණු ප්‍රමාණය. හරි? බලමු. හරි අලුනේ. ඉතින් අපේ කෝක් ෂූට් එක දැන් හදලා ඉවරයි. අපි එහෙනම් ඊළඟ සතියෙත් මේ වගේම ඉනෝවේෂන් එකක් අරන් එනවා. ගිහිල්ලා එන්නම්. දැන් ගන්න සතුටු වෙන්න.